මැතිවරණය පිළිබඳව දේශපාලන උණුසුමයි එන්නෙන් දවසින් දවස වැඩි වෙන තත්ත්වයක් හමුවේ. මගේ දෑබර මුණු පොතේ සහ YouTube channel ඉන්න සහෝදර සහෝදරයන් ඉල්ලීමක් කළා දිස්ත්‍රික්කවල වැඩිම මනාප ගන්න අයගේ අනාවැකියක් කියන්න කියලා. ඒ අනාවැකිය තමයි අද මේ කියන්න යන්නේ. එතකොට ලංකාවේ වැඩිම මනාප ගන්න පුද්ගලයන්ගේ දිස්ත්‍රික්කය සමග නම් ටික මම කියනවා. පොහොට්ටුවේ, විශේෂයෙන් පොහොට්ටුවේ ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගන්නේ රියාත් මිරා සරත් වීරසේකර, ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණතුංග, කුණෑගල මහින්ද රාජපක්ෂ, රත්නපුර පවිත්‍රා වන්‍යාරති, හම්බන්තොට නාමල් රාජපක්ෂ, මහනුවර මහින්දානන්ද අනුග්‍රමගේ, ගාල්ල රමේෂ් පතිරණ මාතර, ඩලස් අලහප්පෙරුම, කළුතර රෝහිත අබේ ගුණවර්ධන, පොළොන්නරුව මෛත්‍රීපාල සිරිසේන, අනුරාධපුර සේමසිංහ, බදුල්ල නිමල් සිරිපාලසිල, මොන්රාගල සසේන්ද රාජපක්ෂ පුත්තරම නිශාන්ත, දිගාමඩුල්ල රොසාන් මාලින්ද, කෑගල්ල කනක හේරත්, ත්‍රිකුණාමලයේ සුසන්ත පුංචිනිලමේ, මාතලේ ජනක මණ්ඩාර. නැවත කියනවා, රතන හාමුදුරුවන්ගේ අපේ ජනපල පක්ෂයට ලංකාවේ කිසිම ආසනයක් දිනා ගන්න අවස්ථාවක් නැහැ. ජනතා විමුක්තිවරණයට මෙවර කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කයේ ආසන අහිමි වෙන තත්ත්වයක් තමයි මට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ජාතික ලේකම් මන්ත්‍රී ධුර දෙකයි, හම්බන්තොට මන්ත්‍රී ධුර එනම් එයාට එයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයාටත් මෙවර 10 වෙනිදා දක්වා එන්න බැරි වෙනවා. කොළඹ 10යි එන්නේ මන්ත්‍රී ධුර, එයා 11 සෙනියර තමයි එන බව මට මගේ ජ්‍යොතිෂ දැනුම අනුව පෙන්වුම් කරන්නේ. ඊළඟට කියන්න ඕන දෙයක් තියෙනවා, විශේෂයෙන් මෙවර අලුත් නවකයෝ කීපදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයේ මතු වෙනවා. ඒක නිසා තමයි මේ දිනේෂ් ගුණවර්ධනට පරාජය අත්පත් වෙන්නේ කියලා කියන්න ඕන. අනිත් එක 83 ඉඳලා මිනිස්සු ඡන්දේ දීලා කරපු මගුලක් නැහැ මේ මිනිස්සයා. ආ, පපුව හොඳ නැති කුහකෙක් කියලා කාටවත් තේරෙන්නේ මට කරපු අපරාධය මං ගෙනාවු දෙන්නට නාම යෝජනා දීලා මට නොදී දීමෙන්. ඒකවත් පවසමින් තමුන් වහන්සේලට මේ අනාවැකිය බලන්න පුළුවන් 6 වෙනිදා රාත්‍රී වෙනකොට කොහොමද කියලා. තෙරුවන් සරණයි.